සුබ දවසක් දරුවනේ අපිට මතක ඇති අපි 9 වසරේ දෙවෙනි පාඩමයි සාකච්ඡා කරමින් ඉන්නේ ඇස සහ කන අපිට මතක ඇති මං ගිය සතියේ අපිට කියලා දුන්න පැහැදිලුවම ඇසේ ව්‍යුහය සහ ඒ එක් එක් කොටස් වලින් කරන කාර්යයන් මොකද්ද මොනවද කියන එක පිළිබඳව එතකොට දරුවනේ මේ ඇස කියන එක අපිට මතක ඇති දෘෂ්ටි සංවේදනයේ එහෙනම් පෙනීම සඳහා තමයි සකස් වෙලා තියෙන්නේ මේ ඇස පිහිටලා තියෙන්නේ හිස් කබල ඇතුලේ අක්ෂි කූප නම් කුහරය තුල ඇසත් එක්ක අක්ෂි පේශි කීයක් සම්බන්ධ වෙලා තියෙනවද මම පොඩි චැට් එකක් දාන්න ඇස සමග අක්ෂි පේශි කීයක් සම්බන්ධ වෙලා තියෙනවද පොඩි චැට් එකක් දාන්න බලන්න ඇස සමග සම්බන්ධ වෙලා තියෙන අක්ෂි පේශි ගණන දරුණේ ඇසත් එක්ක සම්බන්ධලා තියෙන අක්ෂිපේශි 6ක්. සමහර ළමයි මම දැක්ක 4යි කියලා එවනවා. හොඳට මතක තියාගන්න ඇසත් එක්ක අක්ෂිපේශි 6කින් තමයි මේ ඇස සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔබට මතක ඇති ඇසේ පිටතින්ම තිබ්බේ ශ්වේත ඝන ස්තරය. ඒක සුදු පාටයි. නමුත් ඒ ශ්වේත ඝන ස්තරය ඇසේ ඉදිරියේදී ස්වච්ඡ බවට පත් වෙලා තිබුණා. ඇසට පෝෂණය සපයන රුද්‍ර ග්‍රහය මගින් ඊට පස්සේ ඔබට මතක ඇති රුද්‍ර ග්‍රහයට ඇතුළතින් තිබුණා දුෂ්ටි විතානය මේ දුෂ්ටි විතානයේ මත තිබෙනවා ආලෝකයට සංවේදී විශේෂිත සෛර වර්ග දෙකක් ඔබට මතක ඇති ඒ ආලෝකයට සංවේදී සෛර වර්ග දෙක අපි හඳුනුවා දරුවනේ යෂ්ටි සෛල සහ කේතු සෛල ඒ වගේම දෘෂ්ටි විතානේ මත යෂ්ටි සෛල සහ කේතු සෛල බහුලව නැත්නම් වැඩිපුර තියෙන තැනක් තිබුණා එතෙන්ට අපි කිව්වා කහලපේ නැත්නම් මධ්‍ය කූපය කියලා ඒ වගේම දෘෂ්ටි විතානේ මත මේ යෂ්ටි සෛල සහ කේතු සෛල නොපිහිටන තැනක් තියෙනවා යෂ්ටි සෛලයි කේතු සෛලයි නැති තැනට අපි කිව දරුවනේ අන්ධ බිඳුව කියලා කිසියම් වස්තුවක ප්‍රතිබිම්බය අන්ධ බිඳුව මත පතිත වුණොත් දරුවනේ අපිට ඒ වස්තුව පේන්නේ නැහැ. හොඳින් මතක තියාගන්න ඒක. කිසියම් වස්තුවක් හොඳින්ම දැర్శණය වෙන්නේ දරුවනේ අර යෂ්ටි සෛල සහ කේතු සෛල වැඩිපුර බහුලව තියෙන මධ්‍ය කූපේ නැත්තම් කහලපේ තුල කිසියම් ප්‍රතිබිම්බයක් පතිත වුණොත් ඒක අපිට වඩාත් හොඳින් දැర్శණය වෙනවා. ඊට පස්සේ ඔබට මතක ඇති ඔබේ ප්‍රතිබිම්බය එහෙම නැත්නම් ඔබේ යාළුවාගේ ප්‍රතිබිම්බය ඔබේ දෘෂ්ටි විතානේ මත උඩුකුරු වෙලාද පෙවුනේ යටිකුරු වෙලාද පොඩි චැට් එකක් දාන්න බලන්න ඔබ ඉදිරියෙන් ඉන්න ඔබේ යාළුවාගේ ප්‍රතිබිම්බය ඔබේ ඇස තුල පතිත වෙන්නේ උඩුකුරු විදිහටද යටිකුරු විදිහටද පොඩි උත්තර චැට් එකක් දාන්න හයි රොබින් හොඳ උත්තරයක් කියන යටිකුරුයි කියලා අපි බලමු අයිතය ෂෙවාන් නිතික නිතික ඉන්න ඔක්කොම යටිකුරු කියලා ඒවන්නේ මෙනුල් ඊට පස්සේ ෂෝනි සසඳි තිසුනි දෙන්න එකට ඉන්නේ නේද හරි යටිකුරු කියලා ඒවන්නේ නේද හරි එහෙනම් දරුවනේ මතක තියාගන්න උඩුකුරු වස්තුවක යටිකුරු ප්‍රතිබිම්බය තමයි ඔබේ දෘෂ්ටි විතානය මත ඇතිවන්නේ මෙන්න මේ යටිකුරු ප්‍රතිබිම්බයේ පිළිබඳ පණිවිඩය ෂෙරෝන් මම ඉදන් අලුතෙන් ආපු දරුවා මේ යටිකුරු ප්‍රතිබිම්බයේ පිළිබඳ විස්තරය දරුවනේ දෘෂ්ටික ස්නායෝස්සේ යවනවා මොලේට අන මොලෙන් තමයි අර යටිකුරු එක්කනාව උඩුකුරු කරලා දෙන්නේ හොඳට මතක තියාගන්න ඒ වගේම දරුවනේ ඇසට ඇතුළු වන ආලෝක ප්‍රමාණය පාලනය කරනවා ඇසට ඇතුළු වන ආලෝකේ පාලනය කරන්නේ කණිනිකාව මගින් සහ තාරා මණ්ඩලය මගින් ඔය කණිනිකාව තමයි දරුවනේ ඔබ මෙහෙම දෙයක් හිතන්නකෝ ඔබ ගේ ඇතුලේ ඉන්නවා ඔබ ගේ ඇතුලේ ඉන්නකොට ගේ ඇතුලේ තියෙන ආලෝක ප්‍රමාණය අඩු වෙන්නේ නේද ගේ ඇතුලේ තියෙන ආලෝක ප්‍රමාණය අඩුයි එතකොට අන්න කණිනිකාව ප්‍රමාණයෙන් විශාල වෙනවා කණිනිකාව ප්‍රමාණයෙන් විශාල වෙනවා ඔබ එළියේ ඉන්නවා කියලා හිතන්න ඔබ දවල් 12ට 1ට 2ට විතර එළියේ ඉන්නවා
අන්න ඔබ එළියේ ඉන්නකොට එළියේ තියෙන ආලෝක ප්‍රමාණය වැඩි නිසා අපේ කණිනිකාව ප්‍රමාණයෙන් කුඩා වෙනවා. මොකද වැඩි ආලෝක ප්‍රමාණයක් තියෙනවනේ. ඉතින් වැඩි ආලෝක ප්‍රමාණයක් තියෙන නිසා කණිනිකාව ප්‍රමාණයෙන් කුඩා වෙනවා. හිතන්නකෝ ඔබ එළියේ නම් ගේ ඇතුළට යනවා කියලා. ඔබ දවල් 12ට 1ට 2ට විතර හොඳින් හිරු එළිය තිබෙන ස්ථානයක ඉඳන් එක සැරේම ඔබ යනවා ගේ ඇතුළට. අනේ එක සැරේම ගේ ඇතුළට ගියාට පස්සේ ඔබට මොකද දැනෙන්නේ? ගේ ඇතුලේ ආලෝකයේ වැඩි වගේ දැනෙනවද අඳුරු බවක් දැනෙනවද? ඔබ උත්තර චැට් කරන්නකෝ. උත්තර චැට් කළවන්නකෝ. අඳුරු බවක් දැනෙනවද ගේ ඇතුළට ගිය ගමන් පොඩි ආලෝකයේ වැඩි බවක් දැනෙනවද? ගොඩක් අය මේක හොඳින් අත් විඳලා තියෙන වගේ මට පේනවා එවන පිළිතුරුත් එක්ක. හරි අනේ දරුවනේ ඔබට මොකද දැනෙන්නේ? අඳුරු බවක් දැනෙනවා. ඇයි ඒ? ඔබ දැන් එළියේනේ හිටියේ. ඔබ එළියේ ඉන්නකොට දරුවනේ ඔබ එළියේ ඉන්නකොට කණිනිකාවේ සිදුර ප්‍රමාණයෙන් කුඩයි. ඔන්න කණිනිකාවේ සිදුර ප්‍රමාණයෙන් කුඩයි. ඔබ එළියේ ඉන්නකොට මොකට ඔබ එළියේ ඉන්නකොට හොඳට ආලෝකයේ තියෙනවනේ. ඒ නිසා ඇස ඇතුළට අඩු ආලෝක ප්‍රමාණයක් ආවත් ඇති. අන්න ඔබ එළියේ ඉඳලා එක්කම ගේ ඇතුළට යනකොට එතකොටත් කණිනිකාව ප්‍රමාණයෙන් කුඩයි. නමුත් ගේ ඇතුළේ තියෙන්නේ අඩු ආලෝක ප්‍රමාණයක් නිසා අඩු ආලෝක ප්‍රමාණයක් ඇහැට ඇතුල්වන්නේ අන්න ඔබට අඳුර බවක් දෙනවා. හැබැයි ටිකේලාවක් ගියාට පස්සේ ඔයාලට අඳුරු බව දැනෙන්නේ නැහැ. හේතුව මොකද්ද? ටිකේලාවක් ගියාට පස්සේ අන්න ඔබේ තියෙන කණිනිකාව දැන් මොකද වෙන්නේ? ටිකක් ප්‍රමාණය විශාල වෙනවා. කණිනිකා ප්‍රමාණය විශාල වෙනවා. ඔන්න ඔක තමයි හේතුව දරුව. එහෙනම් මතක තියාගන්න ඔය තාරා මණ්ඩලයේ කණිනිකාව ඉතාමත් දර්ශනය කර ගැනීම සඳහා. ඊට පස්සේ අපිට මම ගිය සතියේ පැහැදිලි කියලා දුන්නා ඇසට ඇතුළු වන ආලෝක කිරණයක් ගමන් කරනකොට පහු කරගෙන යන ස්ථාන ටික මොනවද කියලා. බලන්න ඕනේ දැන් මෙහෙන් ආලෝක කිරණයක් එනවා. මේ ආලෝක කිරණය එනකොට පහු කරගෙන යනු ලබන ස්ථාන ටික මුලින්ම හම්බෙන ස්වච්ඡය, ඊළඟට අම්මේ රසය, ඊළඟට කාචය, ඊළඟට කාච රසය. ඊට පස්සේ තමයි දෘෂ්ටි විතානේ මත පදිත වෙන්නේ. ස්වච්ඡය, අම්මේ රසය, කාචය, කාච රසය. ඔය සියලුම කොටස් දරුවනේ පාරදුෂ්‍යයි. ඔය සියලුම කොටස් පාරදුෂ්‍යයි. අන්න ඒක නිසා හොඳින් ආලෝකයේ ගමන් කරනවා අපිට හොඳට වස්තුවක් පැහැදිලිව බලාගන්න පුළුවන්. එතකොට ඔබට විභාගයට කවදාකවත් ඇසක් අඳින්න එන්නේ නැහැ. ඔබට විභාගයට එන්නේ දරුවනේ ඇඳලා තියෙන ඇසක් කොටස් නම් කරන්නයි ඔබට විභාගයට එන්නේ. අන්නේ දැනුම ඔබ ලබා ගත්තා නම් හරියට කොට. ඊට පස්සේ දරුවනේ ඔබට මම කියලා දුන්නා ඔන්න ඔබට පේනවා ඇති ඇහ ඇතුලේ තියෙන උත්තල කාචයක්. මේ ඇස ඇතුලේ තියෙන උත්තල කාචයක් මතට සමාන්තර ආලෝක කදම්බයක් පතනේ වුණාට පස්සේ ඔබට පේනවා ඇති ඒ සමාන්තර ආලෝක කිරණ කිසියම් ලක්ෂයකට එකතු වෙනවා. මේ සමාන්තර ආලෝක කිරණ කාචයේ වර්තනයෙන් පස්සේ එකතු වෙන ලක්ෂය තමයි දරුණේ අපි කියන්නේ නාභිය කියලා. ඔබට පේනවා. ඒ වගේම ඔබට පේනවා ඇති ඒ ආලෝක කිරණ කාචයේ වර්තනයෙන් පස්සේ කිසියම් ලක්ෂයකට එකතු වෙනවා. අන්න අපි කියන දරුණේ ආලෝක කිරණ අභිසාරී ලෙස ගමන් කරනවා කියලා. ආලෝක කිරණ අභිසාරී ලෙස ගමන් කර මේ තියෙන උත්තල කාචයක් මතට සමාන්තර ආලෝක කදම්බයක් පතින උනාට පස්සේ වෙනදී මම කිව්වා මේවා ඇඳලා පුරුදු වෙන්න කියලා. ඊට පස්සේ බලන්න දරුවනේ ඊළඟ එක බලමු අපි. ඊළඟ එක බලන්න ඔන්න දරුවනේ අපිට පෙන්නලා තියෙන මොකද්ද? අවතල කාචයක් මතට ආලෝක කදම්බයක්. අවතල කාචයක් මතට සමාන්තර ආලෝක කදම්බයක් පතෙන උනාට පස්සේ
එයා ලෝක කිරණ වලට මොකද වෙන්නේ කියලා. අන්න එයා ලෝක කිරණ ගමන් කරනවා අපසාරී ලෙස. එයා ලෝක කිරණ ගමන් කරනවා අපසාරී ලෙස. ඒ අපසාරී ලෙස ගමන් කරන ආලෝක කිරණ ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න කිසියම් ලක්ෂයකදී ඇත්තටම එකතු වෙනවද? එකතු වෙනවා වගේ පේනවද? ඔබට පේනව ඇති මේ අපසාරී ලෙස ගමන් කරන ආලෝක කිරණ මේ ආලෝක කියන ජීවිතයටවත් එකතු වෙන්නේ නැහැ දරුවනේ නේද? මේව කවදාකවත් එකතු වෙන්නේ නැහැනේ. ඇයි? ඔබට පැහැදිලිව පේනවා ඒ ආලෝක කිරණ එන්න එන්න ඈත් වෙලා යන්නේ. මේ එන්න එන්න ඈත් වී යන ආලෝක කිරණ කවදාකවත් එකට එකතු වෙන්නේ නැහැ. අපි මොකද කරන්නේ? අපි ඒ ආලෝක කිරණ ආපස්සට දික් කරනවා. අපි ඒ ආලෝක කිරණ ආපස්සට දික් කරලා බලනවා කොහෙදි හරි තැනකදී එකතු වෙයිද කියලා. අන්න ඔබට පේනවා ඒ ආලෝක කිරණ ආපස්සට දික් කළාට පස්සේ ඔන්න ඒව කිසියම් ලක්ෂයකදී එකතු වෙනවා වගේ පේනවා. ඇත්තටම එකතු වෙන්නේ නැහැ. මේ ආපස්සට දික් කරන ආලෝක කිරණ ඇත්තටම එකතු වෙන්නේ නැහැ. එකතු වන්නාක්ෂේ පේනවා. එකතු වන්නාක්ෂේ පේනවා. ඒ ආලෝක කිරණ එකතු වන්නාක්ෂේ පේන ඔය ලක්ෂය තමයි අපි දරුවනේ නාභිය කියලා හඳුන්වන්නේ. තේරුණාද? ඒ අවතල කාචයක් මතට ආලෝක කිරණ පතිරුණාට පස්සේ වෙන දේ. හරි. එතකොට දරුවනේ අපිට පැහැදිලි එහෙනම් දැන් ඇස තුල තිබෙන්නේ උත්තල කාචයක් වන බව. හොඳින් ඒක අවබෝධ කරගන්න ඇස තුල තියෙන්නේ උත්තල කාචයක් කියන එක. යන්නේ නිබන්ධනයේ පිටුවංග 5ට ඔබ අවතල කාචකිනේ ගිසැති ඇඳගත්තා. අනේ ඊට පහලින් තියෙන විෂය කවුන පොඩක් බලන්න මම කියවනවා ඔබ හොඳින් බලා ගන්න. උත්තල කාචයක් ඉදිරියේ ළඟ පිහිටි වස්තුවක ප්‍රතිබිම්බය කාචයට දුරින් පිහිටන අතර දුර පිහිටි වස්තුවක ප්‍රතිබිම්බය කාචයට ළඟින් පිහිටයි. හරිද? ඊට පස්සේ කියනවා වස්තුවක ඈත පිහිටි අවස්ථාවට වඩා ළඟ පිහිටි අවස්ථාවේදී ප්‍රතිබිම්බ දුර වැඩි වෙනවා. ඈත තියෙනවට වඩා ප්‍රතිබිම්බ දුර වැඩි. ප්‍රතිබිම්බ දුර වැඩි. ඔබ දන්නවා ප්‍රතිබිම්බ දුර කියන්නේ මොකද්ද? කාචයයි ප්‍රතිබිම්බයයි අතර තියෙන දුරට තමයි දරුවනේ අපි ප්‍රතිබිම්බ දුර කියලා කියන්නේ. කාචයයි ප්‍රතිබිම්බයයි අතර තියෙන දුරට අපි කියනවා ප්‍රතිබිම්බ දුර කියලා. එතකොට වස්තුවක් ඈතින් තියෙනවට වඩා ළඟින් තියෙද්දී ප්‍රතිබිම්බ දුර වැඩි කියලා කියන්නේ. තේරුණාද? එතකොට ඔය ඇසේ තියෙන අක්ෂි කාචය, ඔබ දන්නවා ඇසේ තියෙන අක්ෂි කාචය, මේ අක්ෂි කාචයේ වක්‍රතාවයේ දරුණේ වෙනස් කර ගන්න පුළුවන්. මේ බලන්නකො. ඔන්න මම ඔබට පෙන්නලා තියෙනවා වක්‍රතාවයන් එකිනෙකට වෙනස් කාච දෙකක්. ඔය ඔන්න ඔබට මම පෙන්නලා තියෙනවා වක්‍රතාවයන් එකිනෙකට වෙනස් කාච දෙකක්. එතකොට මේ කාච දෙක බලන්නකො දරුවනේ. ඔය පළවෙනි කාචය ගත්තොත් එහෙම වක්‍රතාවය අඩුයි. දෙවෙනි කාචය ගත්තොත් එහෙම එළාට තියෙනවා වක්‍රතාවයේ වැඩි බව. මෙන්න මේකයි විශේෂත්වය දරුවනේ. ඔය වක්‍රතාවයේ අඩු උත්තල කාචය ගත්තොත් එහෙම එයාගේ නාභි දුර වැඩි. වක්‍රතාවයේ අඩු උත්තල කාචයේ නාභි දුර වැඩි. ඒ වගේම වක්‍රතාවයේ වැඩි උත්තල කාචය ගත්තොත් එහෙම එයාගේ නාභි දුර අඩුයි. ඔබ දන්නවා දැන් නාභි දුර කියන්නේ මොකද්ද කියලා. මොකද්ද නාභි දුර කියලා කියන්නේ? මම ඔබට මෙතනත් ඇඳලා පෙන්නන නාභි දුර කියලා කියන්නේ මොකද්ද? ඔන්න දැන් බලන්නකෝ. ඔන්න මේ කාචය මතට පතන වෙනවා සමාන්තර ආලෝක කිරණ. මේ පතන වෙන සමාන්තර ආලෝක කිරණ කාචයේ වර්තනයෙන් පස්සේ එකතු වෙන ලක්ෂය. මෙන්න මේ එකතු වෙන ලක්ෂය තමයි අපි කිව්වේ මොකක් කියලා දරුවනේ? නාභිය කියලා කියන්නේ. ඔන්න නාභිය.
ඒ වගේම මේ කාචේ ඉඳන් මෙන්න මෙතෙන්ට තියෙන දුර කාචේ සිට නාභියට ඇති දුර අපි මොකක් කියලා හඳුන්වන්නේ එක දරුවේ දෙන්න උත්තරය නාභි දුර අන්න හරි කාචේ ඉඳන් නාභියට තියෙන දුරට අපි කියන නාභි දුර කියලා එතකොට මේ වක්‍රතාවය අඩු උත්තල කාචේ නාභි දුර වැඩිලු දුර වැඩි හරිද ඊට පස්සේ ඔබ යන්නකෝ වක්‍රතාවයේ වැඩි උත්තල කාචයට මම එකකින් ඉන්නකෝ නිල් පාටින් ඔන්න වක්‍රතාවයේ වැඩි උත්තල කාචය මතට ආලෝකය පතිත පතනෙ වෙනවා ඒක මම නිල් පාටින් අඳිනවා ඔන්න ආලෝකය පතනෙ හැබැයි මෙයාගේ මොකද වෙන්නේ දරුවනේ ඔන්න බලන්න මෙයාගේ ආලෝක කිරණ මෙතනයි පතිත මෙන්න යාගේ නාභිය මෙන්න යාගේ නාභි දුර බලන්නකෝ එහෙනම් නිල් පාටින් තියෙන නාභි දුරද වැඩි රතු පාටින් තියෙන නාභි දුරද වැඩි නිල් පාටින් තියෙන නාභි දුර ওই ටික වෙනවා රතු පාටින් තියෙන නාභි දුර දෙකම මේ ටික නිල්ද වැඩි වෙලා තියෙන රතුද වැඩි වෙලා තියෙන එකද අපි උත්තරයක් දෙන්නකෝ රතු රතු අන්න රතු පාටකේදී නාභි දුර වැඩි දරුවනේ ඒ රතු පාටකේදී නාභි දුර වැඩි වෙන්න හේතුව තමයි එයාගේ කාචයේ වක්‍රතාවයේ අඩුවීම වක්‍රතාවයේ අඩුවීම හරිද එහෙනම් ඇස මොකද කරන්නේ ඇසටත් පුළුවන් දරුවනේ මේ ඇසේ තියෙන කාචයේ වක්‍රතාවය අඩු වැඩි කර ගැනීමේ හැකියාව යාට තියෙනවා ඇසටත් පුළුවන් මොකක් කරගන්නද ඇසේ තියෙන කාචය එහෙම නැත්නම් අක්ෂි කාචයේ වක්‍රතාවය අඩු වැඩි කර ගැනීමේ හැකියාව අක්ෂි කාචයේ සතුයි. එයා මොකද කරන්නේ? එයාගේ කාචයේ වක්‍රතාවය අඩු වැඩි කරගෙන එයා දරුවනේ නාභි දුර වෙනස් කර ගන්නවා. එයා නාභි දුර වෙනස් කර ගන්නවා. තේරුණාද? හරි. අපි යන් දරුවනේ නිබන්ධනේ පිටුවංක පහේ අවසාන කොටසට යන් අන්න එතන මේ රූප සටහන් දෙක දැනගන්න. නිබන්ධනේ අවසාන පිටුවංක පහේ අවසාන කොටසේ මේ රූප සටහන් දෙක දැනගන්න. ඉස්සලාම ඔබ අඳින්න ඔබ ඉස්සලාම අඳින්න අපි කිනේ ගඳගමු. ඔබ ඉස්සලාම අඳින්න වක්‍රතාවය අඩු උත්තල කාචයක්. ඇඳලා ඒක මතට සමාන්තර ආලෝක කියන එනවා අඳින්න නාභි දුර වැඩි කරලා අඳින්න. පොඩියට අඳින්න ලොකු අඳින්න එපා. පොඩියට අඳින්න. वक्रतावी කාචේ වක්‍රතාවයේ අඩු විදියට ඔබ අඳින්න ඕන. අඩු විදියට ඇඳලා නාභි දුර ටිකක් වැඩි කරන්න. ඔබ මේ ටික මැද්ද අඳින්න එපා. එක පැත්තක අඳින්න එහා පැත්තේ තව රූපයක් අඳින්න තියෙනවා. එහා පැත්තේ තව රූපයක් අඳින්න තියෙනවා. ඒ නිසා නිබන්ධනේ පිටුවංක පහේ අවසාන කොටසේ පැත්තකට වෙන්න අඳින්න. හරිද නාභි දුර වැඩි වෙන විදිහට අඳින්න හැවෙලෙම හරිද මේ ලක්ෂ්‍ය ඊතලයක් ගහලා මෙයාව නම් කරගන්න නාභිය නාභිය මේ දුර නම් කරගන්න නාභි දුර කියලා දුර නම් කරගන්න නාභි දුර ආලෝක කිරණ එකතු වෙන ලක්ෂ්‍ය නම් කරගන්න නාභිය කියලා.
හැමලේම ආලෝක කිරණ අඳින විට අඩි රූලක් භාවිතා කරන්න පැන්සලක් භාවිතා කරන්න ඒ වගේම ආලෝක කිරණ අඳින විට දරුවනේ මේ කිරණ මතු පිට ඊ හිස අනිවාර්යයෙන්ම දක්වන්න මොකද ඔබ මතකයි ඔබ 6 වසර පන්ති ඉඳන් ඉගෙන ගන්නවා ඊ හිස දක්වලා නැත්තම් ඒක ආලෝක කිරණයක් වෙන්නේ නැහැ හරි නේද හරි එහෙනම් ඔය රූප සටහන හරි කියලා මම හිතන වැඩි වෙලා යන්නේ ඔබට මේ වන්දින ඉතමත් පහසු රූප සටහන ඔබට මම දුන්නේ අපි යන් අනිත් පැත්තකට දරුවනේ අනෙතෙන්ද ඔබට පේනව ඇති යහ පැති රූප සටහන යනවා මම අනෙතෙන්ද ඔබට පේනව ඇති දරුවනේ මොකද්ද පහදළු ඔබට පේනව ඇති එතෙන්දි කාචයේ වක්‍රතාවය බලන්න කාචයේ වක්‍රතාවය වැඩි කරලා තියෙන්නේ කාචයේ වක්‍රතාවය වැඩි දැන් බලන්න මොකද ඉන්නේ කියලා ඔන්න ඒකටත් එනවා දැන් මොනවද සමාන්තර ආලෝක කිරණ ඔන්න සමාන්තර ආලෝක කිරණ එනවා ඇවිල්ලා කාචයේ වැදිලා දැන් ඒව වර්තනය වෙනවා මොකද වෙන්නේ දරුවනේ මොකද වෙන්නේ විශේෂත්වය අන්න ඒව වර්තනය වෙනකොට මොකද වෙන්නේ ඔන්න ඔය අපිට පේනවා ඇති ආලෝක කිරණ එකතු වන මෙන්න මෙතන තමයි දැන් එතන නාභිය වෙන්නේ නාභිය එතනමයි පතිත වෙන්නේ නාභි දුර අඩුයි නේද ඔබ දන්නවා මෙන්න මේ දුර තමයි අපි නාභි දුර කියලා හඳුන්වන්නේ කාචයේ ඉඳන් ඔන්න ඔය දුර තමයි නාභි දුර හරි ඒ රූප සටහනක් දැනගන්න ඒ රූප සටහනක් දැනගන්න ඔබ නාභි දුර අඩු වෙන විදියට ඇඳනනම් හරි එතකොට නාභි දුර අඩු වෙන විදියට අඳින්න ඔබ හැම වෙලේම පැන්සල් අඩිරුල්ල ළඟින්ම තියාගන්න මොකද මේ පාඩමේ ගොඩාක් තියෙන කින සටහන් අනින්න. මේ ඇස කියන පාඩම ඔබ දන්නව ඇස ඇස කියපු ගමන් අපිට මතක් වෙනවා ආලෝකය. ඔබ මතකයිද ඔබ පොඩි පාන්දර දෙකගෙන ගන්නවා පෙනීම සඳහා අත්‍යවශ්‍ය සාධක දෙක තමයි ඇස සහ ආලෝකය. නේද? එහෙනම් අපිට ඇස ගැන කතා කරන්න බැහැ දරුවනේ ආලෝකය ගැන කතා නොකර එහෙනම් ඔබට පේනවා ඇති නිරන්තරයෙන්ම ඔබට මේ වගේ කිරණ සටහන් ආලෝක කිරණ අඳින්න වෙනවා. ඒක නිසා පෑන පැන්සල මකනේ ළඟින්ම තියාගන්න. හරිද? හරි. අන්න එතන එහෙනම් ආලෝක කිරණ එකතු වෙන ලක්ෂ්‍ය දරුවනේ නම් කරගන්න නාභිය කියලා කාචයේ ඉඳන් නාභියට තියෙන දුර ඔබ නම් කරගන්න නාභි දුර කියලා. හරිද හරි ඊට පස්සේ යන දරුවනේ නිබන්ධනයේ පිටු අංක 6ට නිබන්ධනයේ පිටු අංක 6 ඔන්න බලන්න ඇස මොකද්ද කරන්න කියලා දරුවනේ ඔන්න බලන්න ඇස මොකද්ද කරන්න කියලා ඉතාමත් වැදගත් කොටසක් ඇස මොකද්ද කරන්න දරුවනේ ප්‍රතිබිම්බ දුර වෙනස් නොකර බලන්න මං කිව්වා අක්ෂි කාචයට පුළුවන් දරුවනේ එයාගේ කාචයේ වක්‍රතාවයේ අඩු වැඩි කරගන්න බලන්නකෝ එයා බලන්නේ ඈතින් පිහිටි වස්තුවක්ද ළඟින් පිහිටි වස්තුවක්ද බලන්නකෝ ඔබේ ඇස දුරින් පිහිටි වස්තුවක් බලනවා හිතන්න ඔබේ ඇස අහසේ තියෙන තරු නැත්නම් හඳ දිහා බලනවා හරිද නිබන්ධනයේ පිටු අංක 6යි මම බලාගන්න කිව්වේ ඔබේ ඇස ඈතින් පිහිටි වස්තුවක් දැස බලද්දී දරුවනේ මොකද වෙන්නේ අන්න අක්ෂි කාචයේ වක්‍රතාවය අඩු කරගන්න ඔබට ඕක පේන්නේ නැහැ ඔබට ඕක දැනෙන්නේ නැහැ ඔබේ ඇසේ තියෙන අක්ෂි කාචය
තරෝතුය හැ බලනකොට දරුවනේ මොකද වෙන්නේ කාචේ වක්‍රතාවය අඩු කර ගන්න කාචේ වක්‍රතාවය අඩු කර ගන්න මට ඔතනම කියන්න එහෙනම් කාචේ වක්‍රතාවය අඩු වුණොත් නාභි දුර මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් කියන්න එහෙනම් මට වක්‍රතාවය අඩු වුණොත් නාභි දුර මොකද වෙන්නේ ඉස්සෙල්ලාම රූපද කරන්න කියලා නෑ කිව්වේ ඇයි නාභි දුර අඩු වෙනවා වක්‍රතාවේ අඩු නම් නාභි දුර අඩු වුණාද? අඩු වුණා. වැඩි වෙනවා. වැඩි වෙනවා. ආ. අඩු නම් නාභි දුර වැඩි වෙනවා. මේ මේ බලන්නකෝ. ආ මෙන්න මෙ අහගන්න. මෙන්න රූප සටහන් දෙක යටින් මෙන්න මේක ලියා ගන්න. එතකොට හරි. ඔබ ඒක ලියාගත්තේ නැතුව ඇති. පළවෙනි රූප සටහන් යටින් ලියන්න වක්‍රතාවේ අඩු උත්තල කාචය කියලා. පළවෙනි රූප සටහන් යටින් ලියන්න වක්‍රතාව අඩු උත්තල කාචය වක්‍රතාව අඩු උත්තල කාචය දෙවෙනි රූප සටහන යටින් ලියන්න වක්‍රතාව වැඩි උත්තල කාචය හරිද හරි එහෙනම් හොඳින් අවබෝධ කරගන්න මේ වක්‍රතාවය අඩු සහ වැඩි කියන එකේ තේරුම මොකක්ද කියන එක එහෙනම් හොඳින් තේරුම් ගන්න ඔබ ඈත පිහිටි වස්තුවක් නැවත යන නිබන්ධනයේ පිටු අංක 6ට ඔබ ඈත පිහිටි වස්තුවක් බලලා දරුවනේ අක්ෂිකාචය මොකද කරන්නේ වක්‍රතාවය අඩු කරගෙන ना विदुर मनवा कर गाना वादे ना विदुर मनवा कर गाना वादे अन्ना हरी वैडी कर गानी ना विदुर वैडी कर गानी නාභි දුර වැඩි කර ගනි ඊට පස්සේ එකට යනකොට දරුවනේ ඊට පස්සේ මොකද කියන්නේ ඊට අතින් තියෙන මොකද්ද ඔබ ළඟින් පිහිට වස්තුවක් බලනවා ඒ කියන්නේ මොන වගේ අවස්ථාවක්ද ඔබ දැන් නිබන්ධනේ දිහා බලනවා කියලා හිතන්නකෝ ඔබ ළඟින් පිහිට වස්තුවක් බලනවා ඒ කියන්නේ ඔබ දැන් නිබන්ධනේ තියෙන අකුරු දිහා බලනවා එතෙන්දි වස්තුව ළඟනේ තියෙන්නේ නේද කවුරුත් නිබන්ධනේ අතින් තියාගෙන නැහෙනේ කවුරුත් නිබන්ධනේ අහසේ තියලා නැහැ නේද? ඔබ දැන් නිබන්ධනේ ඔබේ ළඟමනේ තියන් ඉන්නේ. අන්න එතකොට ළඟින් තියෙන වස්තුවද දැස බලනවා. එහෙම නැත්නම් ඔබ ඔබේ යාළුවා දිහා බලන් ඉන්නවා. අන්න ළඟින් තියෙන වස්තු. අන්න මොකද වෙන්නේ? එතෙන්ද මොකද වෙන්නේ? කාචයේ වක්‍රතාවය වැඩි කර ගන්නවා. බලන්නකො අක්ෂි කාචයේ පුදුම දේවල් නිකරන්නේ දරුවනේ. ඔබ නිකන්වත් ඔබට මේවා දැනෙනවද? ඔබ නිකන්වත් මේ වගේ දෙයක් හිතුවද? ඔන්න අද එහෙනම් හොඳ ඔබ හොඳින් මේක අවබෝධ කරගන්න. ඔබ ඈතින් තියෙන වස්තුවක් බලද්දී අක්ෂිකාචයේ වක්‍රතාවය අඩු කරගන්න. වක්‍රතාවය අඩු කරගෙන නාභි දුර වැඩි කරගන්න. ඔබ ළඟින් තියෙන වස්තුවක් දිහා බලද්දී අක්ෂිකාචයේ වක්‍රතාවය එයා මොකද කරන්නේ? වැඩි කරගන්නවා. හරිද? අන්න අක්ෂිකාචයේ වක්‍රතාවය වැඩි කරගන්නවා කියන්නේ වරහන තුල කියන්නේ නාභි දුර අඩු කරගනි. වරහන තුල කියන්නේ නාභි දුර අඩු කරගනි. නාභි දුර අඩු කරගනි. එනං හොඳට මතක තියාගන්න. දැන් ඔබ පාඩම ඉවරනාට පස්සේ මේක හොඳින් හිතන්න දරුවනේ. ඔබ බලන්න එළියට ගිහලා ඈත තියෙන වස්තු දිහා. හඳ, තරු, ආකාශ දිහා බලන්න. අන්න බලන්න. ඒ බලන ගමන් ඔබ හිතින් මෙනෙහි කරගන්න. අන්න දැන් එහෙනම් මගේ අක්ෂිකාචයේ වක්‍රතාවය
අඩුකරගත්තා අන්න එහෙනම් නාවිදුර වැඩි වුණා අන්න ඔබ හිතෙන් මෙනෙහි කරන්න එතකොට අපිට මේවා හොඳට මතක හිටිනවා මේවා නැතුව කඩපාණම් කරන්න යන්න එපා ඊට පස්සේ ඔබ පොත අරන් පාණම් කරද්දි හිතෙන් හිතන්න දැන් වස්තුව ළඟ තියෙන්නේ එහෙනම් අක්ෂිකාචය වක්‍රතාවය වැඩි කරගන්නවා නාවිදුර අඩුකරගත්තා කියලා හිතන්න අන්න දරුවනේ පහසුවෙන් ඔබට ඉගෙන ගන්න प्रतिबिंबे දුෂ්ටිවිතානේ මත සෑදෙන ආකාරය කින සටහනකින් දැක්වීම. ඔන්න මෙතෙන් ඈත තියෙන වස්තුවක ප්‍රතිබිම්බය ඈත පිහිටි වස්තුවක ඉනං ආලෝක කිරණ ඇසට ඇවිල්ලා අක්ෂිකාචයේ පතිත වෙලා කොහොමද දුෂ්ටිවිතානේ මත ප්‍රතිබිම්බයක් හැදෙන්නේ කියලායි දැන් අපි කතා කරන්න යන්නේ. හරිද? අන්න එතන හයිලයිට් කරගන්න ඈත පිහිටි වස්තුවක කියලා. ඔක්කොම පා මං කියන දේ විතරක් හයිලයිට් කරගන්න ඈත පිහිටි වස්තුවක ඈත පිහිටි වස්තුවක හරි ඊට පස්සේ දරුවනේ ඔන්න දැන් වස්තුව තියෙන්නේ ඈත දරුවනේ ඔන්න අපිට වැදගත් කරුණක් කියනවා වස්තුව තියෙන්නේ ඈත නම් මේ ඈත තියෙන වස්තුවක නම් පැමිණෙන ආලෝක කිරණ ඇසට ඇතුළු වෙන්නේ කොහොමද සමාන්තර කියන ලෙස අන්න හයිලයිට් කරගන්න ආලෝක කිරණ සමාන්තර කියන ලෙස සැලකිය හැකියි සමාන්තර කියන කෙනක හොඳට හයිලයිට් කරගන්න සමාන්තර කිරණ ඔබට මම මේ සමාන්තර කියන ඒවා දැන් උගන්වන්න යන්නේ නැහැ ඔබ මාත් එක්ක හිටියේ දරුවෙක් නම් ඔබට මම මේවා හයේදිත් උගන්වලා තියෙනවා හතේදිත් උගන්වලා තියෙනවා හොඳට පොත අරන් බලන්න මේව 6 දී 7 දී ඇඳලා නැත්තම් උගන්වන එක අද මන් දැන් නවත්තන උගන්වන එක 6 7 දී කොමේව හොඳට ඇඳලා තියෙන්නේ සමාන්තර ආලෝක කදම්බ හොඳට ඇඳලා තියෙනවා එහෙනම් හා ගන්න වස්තුව තියෙන්නේ ඈතනම් අන්න ඇසට එන්නේ ආලෝක කියන කොහොමද සමාන්තරවයි ඒ කියන්නේ ඔබ කොහොමද එතකොට අඳින්න ඕන සමාන්තර නම් ඔබ දරුවනේ කිරණ අඳින්න ඕන මෙන්න මේ විදිහටයි අඳින්න ඕන ඔන්න සමාන්තර वस्तु ऐतनं समांतर किरण अभी बालमु मैं समांतर आलोक किरण ऐसा पातिते वेन्ने कोहोमद दुष्ट विताने मते प्रतिबिंबिया खेदेन्ने कोहोमद कीने का दरुने अभी बालमु इटे पास्ते मैं ने पेने अधे उपड़ मामा दाग पला तीरो अन्ना दरुने बालन अन्ना उपड़ पहेदुलो पेने में थी अन्ना उपड़ पहेदुलो पेने में थी मुकाद्दे वेन्ने कीने का බලන්න සමාන්තර වාලෝක කිරණ එනවා අපිට පේනව ඇති සමාන්තර වාලෝක කිරණ ඇවිල්ලා ඊට පස්සේ මොකද වෙන්නේ දරුවනේ අන්න අක්ෂි කාචය මත මොකද වෙලා තියෙන්නේ දෘෂ්ටි විතානේ මත පතිත වෙලා තියෙනවා එතකොට දරුවනේ මෙතන දෘෂ්ටි විතාන විශේෂයෙන්ම ඇඳලා නැහැ මම මේ කහපාටින් අඳින ප්‍රදේශය තමයි දෘෂ්ටි විතානේ ඔන්න දෘෂ්ටි විතානේ ඔන්න දෘෂ්ටි විතානේ ඔබට පේන්නේ ඇති දෘෂ්ටි විතානේ මත ප්‍රතිමීමේ පතිවිලා තියෙන ඔබට පේන්නේ ඇති ඔන්න දෘෂ්ටි විතානේ ඊට පස්සේ ඔබට පේන්නේ ඇති අක්ෂිකාචයක් තියෙනවා අක්ෂිකාචය තියෙනවා රුමනේ එක්පෙණින් ඇඳ ගන්න පළවෙනි හිස්තැන තුලයි ඔබ මේ රූප සටහන ඇඳිය යුත්තේ ඔබට මං හිතන්නේ වඩාත් ලේසි මොකක් හරි කවකටු භාවිතා කරන්න වෙන මොකක් හරි පොඩි රවුමක් භාවිතා කරගන්න පොඩි රවුමක් वेदगा
මම කහපාටින් අනින්න දුෂ්ටි විතානේ කහපාටින් අනින්න එක දුෂ්ටි විතානේ රතුපාටින් මං ඊතලයක් ගහ නම් කළා තියෙන අක්ෂි කාචය එම එවම මම ලියන්න නෝනි අක්ෂි කාචය अक्षि काचे मैं कह पाठे का नाम कर कान दुष्टि विताने दुष्टि विताने सब पालेवनी हिस्टाने का दिन दोने ओ पालेवनी हिस्टाने तो लानी ने पालेवनी हिस्टाने तो लानी ने विवाह के तो अनिवार्य मानी ने ना विवाह के तो अनिवार्य मानी ने ना एक सब हो दिंगा ओ बोते ओ वाली ने මේ හරිය ලියා ගන්න වස්තුව ඈත පිහිට විට කියලා වස්තුව ඈත පිහිට විට මේ හරිය වස්තුව දැන් තියෙන ඈත අපිට පේනව ඇති සමාන්තර ආලෝක කිරණ ඇවිල්ලා තියෙන ආකාරය පේනව ඇති ඔබට අපිට පැහැදිලිව පේනව ඇති සමාන්තර ආලෝක කිරණ ඇවිල්ලා තියෙන ආකාරය අපේ පහසුම ප්‍රමේය තමයි දන්නුනේ අනේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ මොකක් හරි බෝතල් මූඩියක් හරි මොකක් හරි ඒ වගේ දෙයක් හොයාගන්න එතකොට අපේ පහසුවේ මේක ඇන්ද හැකි නේද නැත්නම් අපිට මේක අනේන කියන ටිකක් අමාරුයි ඒ වගේ දෙයක් අපිට හොයාගත්තා නම් ලේසි මොකද ඊට පස්සේ මේ වගේ ඒවා ගොඩාක් තියෙනවා අපිට අඳින්න अक्ष काच नाम करना दुष्टि पाठ की पोडा प्रश्न दुष्टि विताने मत तम प्रतिबिंब पति हिंग अवबोध करगा दुष्टि विताने मत तम प्रतिबिंबे पति අපි යන් දරුවනේ ඊට පස්සේ අපි දැන් එන හොඳ මතක තියාගන්න දැන් දරුවනේ ඔය සාකච්ඡා කරේ මොකද්ද අපි දැන් මේ කතා කළේ වස්තුවක් ඈත තියෙනකොට ඈත පිහිටි වස්තුවක ඉඳන් එන සමාන්තර ආලෝක කිරණ කොහොමද දුෂ්ටි විතානේ මත පතිත වෙන්නේ කියලා දැන් ඔබ ඉගෙන ගත්තී අපි දැන් යන් දරුවනේ ළඟ තියෙන වස්තුවක් බලන්න මේ දැන් ඔබ අහගන්න निबंधने वस्तु अभी लंग तीन वस्तु अभी बल मुदारे लंग तीन वस्तु बला मुखदेला हरी
එකන්නේ දැන් ඔබ ඔබේ පොත දිහා බලද්දී වෙන දේ තමයි දැන් අඳින්න යන්නේ. ඔන්න බලන්න දරුවනි. මොකද වෙලා තියෙන්නේ? ළඟ පිහිට වස්තුවක ප්‍රතිබිම්බය දෘෂ්ටි විතානේ මත පතිත වන ආකාරය. අන්න දරුවනේ ළඟ තියෙන වස්තුවකින් ආලෝක කිරණ. දැන් මෙන්න මෙතන තමයි වස්තුව තියෙන්නේ. දරුවනේ මම මේ රතු පාටින් මම මේක තව ටිකක් අපිට විශාල කරන්නම් පැහැදිලිව පේන්න ඕන නිසා දැන් මම මේ රතු පාට තිතක් තියෙන තැන තමයි වස්තුව තියෙන්නේ. ඔන්න ඔතන තමයි වස්තුව. ඔන්න වස්තුව. බලන්න දැන් ওই වස්තුවේ ආලෝක කිරණ නිකුත් වෙන්නේ කොහොමද? ඔය වස්තුවෙන් ආලෝක කිරණ නිකුත් වෙන්නේ කොහොමද? මම ඔබට දෙන්නම් උත්තර තුනක්. එක සමාන්තර. දෙක අපසාරි. තුන අභිසාරි. උත්තර චක්කණිකුනි. ළඟ තියෙන වස්තුවකින් ආලෝක කිරණ නිදහස් වෙන්නේ නිකුත් වෙන්නේ කොහොමද? පළවෙනි උත්තරයට මම දුන්නා ඔබට සමාන්තර. දෙවෙනි උත්තරේ අපසාරි. තුන්වෙනි එක අභිසාරි. ඔය උත්තර තුනෙන් එකද දෙකද තුනද කියලා උත්තර චෙක් කරන්න. මේක අපි බලමු. එක දෙක තුන දැම්ම නම් හරි ඔබ. එක දෙක තුන ඉලක්කම් තුනේ එකම චෙක් කරන්න. මම ඔබෙන් අහන්නේ ඔබට මතක ඇති වස්තුව ඈත තිබ්බනම් ආලෝක කිරණාවේ සමාන්තර. මම ඔබෙන් අහන්නේ වස්තුව ළඟ තියෙද්දි ළඟ තියෙන වස්තුවෙන් ආලෝක කිරණ නිදහස් වෙන්නේ නිකුත් වෙන්නේ සමාන්තරද අපසාරීද අභිසාරීද? විශේෂයෙන් අසන්න උත්තර චෙක් කරන අපි බලමු මෙනුල්. එයාලා එකම උත්තරය චෙක් කරන්නේ. ඊට පස්සේ සසඳි සහතිසුනි දෙන්න එකට ඉන්නේ එක උත්තරය චෙක් කරනවා. ඊට පස්සේ දැන් ඔයාලා මේ ස්ක්‍රීන් එක දේ විකාර කරන්න නෙමෙයි මම කිව්වේ. දැන් මම කිව්වේ නෑ ස්ක්‍රීන් එක කාටවත් නෙමෙයි මේ ඔන්න ඉතින් පන්ටින් අයින් වෙන වැඩ තමයි දැන් කරන්න හරන්නේ. හරි. කො අනිත් අය ඊට පස්සේ රිෂ්මියා මම රිෂ්මී උත්තර චැට් කරනකන් හිටියේ. රිෂ්මී ශෝනි හරි. අනේ දරුවනේ ඔක්කොම අපසාරි. අන්න එන ඔබ හොඳින් අවබෝධ කරගන්න තියෙනවා. ඔන්න තේරුම් ගන්න. වස්තු ඈතනම් ආලෝක කිරණ එන්නේ සමාන්තරව. දරුවනේ වස්තුව ළඟනම් ඇසට ආලෝක කිරණ එන්නේ අපසාරී විදියට. අපසාරී විදියට හරි. එනගන් රූපෙක් වෙන්නේ දැන් ඔය රූපයනේ ඉන්නේ නිබන්ධනයේ පිටු අංක 6 යාර දෙවෙනි පොඩියට තියෙන ස්තන තුල එනගන්නේ පොඩියට එනගන්නේ මම ලොකුවට අඳින්න ඕනේ නැහැ. වෙන වෙන තැන් වල අඳින්න එපා. නිබන්ධනයේ පිටු අංක 6 දෙවෙනි ස්තන තුල අඳින්න. පොඩියෙන් එනගන්නේ මම ලොකුවට අඳින්න අවශ්‍යතාවයක් නැහැනේ. ඔබේ ඇස් පේනවනේ හොඳින් නේද? මොකද ඔබේ ආචිල සීල කවුරුත් පොත් බලන්නේ නැහැ දරුවනේ නේද? ඔබනේ බලන්නේ ඒ නිසා ඔබට හොඳින් ඇස් පේනවනේ නේද? ඒ නිසා පොඩියට අඳින්නේ. හයිද පොඩියට අඳින්න. ඉක්මනින් අඳින්න. ඒකයි මම ඔබට කිව්වේ මොකක් හරි අම්මට හරි තාත්තට කාට හරි පොඩි රවුමක් බෝතල් මූඩියක් ගෙන්න ගන්න කාට හරි කියලා. ඒකෙන් රවුමක් ඇන්ද අක්ෂකාචයෙන්ද ආලෝකයෙන්ද කැන්ද? තප්පර දෙක වැඩක් මේක. නේද? ඔබ දැන් මම බයින් වැඩි නේද? අපි කොහොමද තප්පර දෙකේ මේ වඳින්නේ කියලා නේද? වෙනද පන්තියේදී නම් ඉතින් සමහර දරුවෝ එක එක දේවල් කියනවා නේද? බයිනවා දැන් අත මොකද කියන්නේ කියන්නේ නැතුනේ නේ අම්මලා තාත්තලා ඉස්සරහින් ඉන්නේ නේද? හරි. තප්පර දෙකෙන් අඳින්න.
එනම් මතක තියාගන්න එතෙන්දි ආලෝකින අපසාරී විදිහට යනවා කියන එක. ඊළඟ අහගන්න ඔබ දැන් ඇඳා ඈත පිහිටි වස්තුවකින් ආලෝක කිරණ ඇසට පැමිණෙන ආකාරය සහ ළඟ පිහිටි වස්තුවක ආලෝක කිරණ ඇසට ඇවිල්ලා ප්‍රතිබිම්බේ සෑදෙන ආකාරයයි දරුවනේ ඔබ දැන් ඔය ඇඳි. තේරුණාද? හරි. සමාන්තර වේද්දි කොහොමද එන්නේ ඊට පස්සේ ළඟ තියෙද්දි කොහොමද ආලෝක කිරණ ආවේ කියන එකයි ඔබ දැන් ඔය ඇන්දේ. හරි. යන නිබන්ධනයේ පිටු අංක 7ට. නිබන්ධනයේ පිටු අංක 7ට යන්න. දරුවනේ අපි වයසට යාමත් එක්ක මොකද වෙන්නේ අපිට? දරුවනේ අපි වයසට යාමත් එක්ක මොකද වෙන්නේ? ඔබ දකින්න ඇති ගොඩාක් අය වයසට යාමත් එක්ක කන්නාඩි එහෙම නැත්තම් උපස් පලනිනවා ඔබ දැකලා ඇති. ගොඩාක් අය ඔබේ පාසලේ ඉන්න ගුරුවරුන්ගෙන් ඔබ දකින්න ඇති ගුරුවරුන්ගෙන් සාමාන්‍ය ටිකක් ඔය අවුරුදු 40 එහෙම පෙන්නට පස්සේ ගොඩාක් ගුරුවරු උපස් එහෙම නැත්තම් කන්නාඩි පලනිනවා ඔබ දැකලා ඇති. නේද? සමහර ළමයි ඉන්නවා බලාපොරොත්තුෙන් අපිත් කන්නාඩි පලනින ගන්න නේද? සර් කන්නාඩි පලනින්නේ නැද්ද කියලා තමයි ළමයි අහන්නේ මේ පාඩම කරද්දි. හරිද? මගෙන් තාම හොඳින් ඇස් පේනවා. ඒස හැම ගැටලුවක් නැහැ. එන මතක තියාගන්න දරුවනේ. අපි වයසට යාමත් එක්ක දරුවනේ මේ අක්ෂි කාචේ එහෙම නැත්නම් මේ අක්ෂි ගෝලයේ එක එක දුර්වලතා ඇති වෙනවා. සමහර අය ඉන්නවා කුඩා කාලයේ සිටම ඇස් පෙනීම අඩු අය. මම මේ කතා කරන්නේ AI පිළිබඳව නෙවෙයි. ඔබ දකිනවා සමහර දරුවෝ ඔබේ පාසලේ ඇති ඔබේ පන්තිය ඇති කුඩා කාලයේ සිටම ඇස් කන්නාඩි පලඳින අය. මම මේ කතා කරන්නේ AI පිළිබඳව නෙවෙයි. මම මේ දැන් ඔබත් එක්ක කතා කරන්නේ අපි වයසට යාමත් එක්ක වෙන තත්ත්වයක් තමයි මම මේ කතා කරන්නේ. මොකක්ද දරුවනේ? ඔන්න වයසට යාමත් එක්කම අපිට ඇති වෙනව මොනවද? අක්ෂි දෝෂ. මේවා රෝග නෙවෙයි ඈ. ඇස් පේන්නේ නැහැ කියන එක රෝගයක් නෙවෙයි. ඒක මුලින්ම අවබෝධ කරගන්න. ඒක රෝගයක් නෙවෙයි. ඒක මොකද්ද? ඒක දෝෂයක් දරුවනේ. ඒක දෝෂයක්. රෝගයක් නෙවෙයි දෝෂයක්. මනාලම කද්ද වෙන්නේ කියලා? අක්ෂි ගෝලයේ දිගුවීම හෝ කෙටිවීම. එක්කෝ අක්ෂි ගෝලයේ දිගු වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කෙටි වෙන්න පුළුවන්. හරිද? එහෙම නැත්තම් ඔබට මතකද මම දැන් මොහොතකට කලින් කියලා දුන්නා ඔබ ඈත පිහිටි වස්තුවක් දෙස බලනවා නම් කාචයේ වක්‍රතාවය මොනව කරගන්න ඕනද? මම දෙන උත්තරය දෙන්න කවුරු එක්කද අර උත්තරය මයික් එක ඔන් කරලා දෙන්න කියන්න මට. ඔබ ඈත පිහිටි වස්තුවක් දෙස බලනවා නම් කාචයේ වක්‍රතාවය මොකද කරගන්න ඕන? වැඩි කරගන්න ඕන. අඩු කරගන්න ඕන. ඔව් ඒක තමයි නේ. අඩු කරගන්න ඕන. හරි. කාචයේ වක්‍රතාවය අඩු කරගන්න ඕන. ඔබ ළඟ පිහිටි වස්තුවක් බලනවා නම් කාචයේ වක්‍රතාවය වැඩි කරගන්න ඕන. හැබැයි දරුවනේ මොකද වෙන්නේ? වයසට යාමත් එක්ක සමහර අයට බැරි වෙනවා කාචයේ වක්‍රතාවය අඩු කරගන්න. වයසට යාමත් එක්ක කාචයේ වක්‍රතාවය අඩු කරගන්න බැරි වෙනවා.
එහෙම වුණොත් එයාට ළඟද පේන්නේ නැත්තේ දුරද පේන්නේ නැත්තේ පොඩි උත්තරයක් chat එකක් දෙන්න දුර දුර අන්න හරි සමහර අය වයසට යාමත් එක්ක කාචයේ වක්‍රතාවය අඩු කරගන්න බැරි වෙනවා අන්න ඒගොල්ලන් දුර පේන්නේ පව් නේද දුර පේන්නේ හඳ පෙන්නුවට පේන්නේ තරු පෙන්නුවට පේන්නේ කරන්න දෙයක් නැහැ ඉතින් වයසට යාමත් එක්ක වෙන දෙයක් ඈ දැන් සමහර අය ඉන්නවා මොකද්ද සමහර අය ඉන්නවා ඔව් හරි අසෙන්නේ හරි දුර සමහර අය ඉන්නවා කාචයේ වක්‍රතාවය වැඩි කර ගන්න බෑ සමහර අය ඉන්නවා වයසට යාමත් සමග කාචයේ වක්‍රතාවය වැඩි කර ගන්න බෑ අනේ දැන් ඒගොල්ලන්ට මොකද වෙන්නේ දරුවනේ පොඩි උත්තර chat එකක් දාන්නකෝ දැන් ඒගොල්ලන්ට මොකද වෙන්නේ කොහෙද පේන්නේ නැත්තේ ළඟ පේන්නේ අනේ ඒගොල්ලන්ට ළඟ පේන්නේ නැහැ ඒගොල්ල ළඟ පේන්නේ නැහැ එහෙනම් දැන් ඔබේ ඔබේ ගෙදර කවුරු හරි කෙනෙක් උපස්පාන දින කෙනෙක් ඉන්නවා නම් ඔබ දන්න කියන කවුරු හරි කෙනෙක් උපස් ඇස් කන්නාරි පළඳිනවා නම් පොඩ්ඩක් එයාගෙන් වාඩු පාඩු අහලා බලන්න ආ ඉන්නවා කියලා කියන නිතික නේද පොඩ්ඩක් එයාගෙන් වාඩු පාඩු අහලා බලන්න එයාට ළඟට පේන්නේ නැත්තේ දුරද පේන්නේ නැත්තේ කියලා සමහර අයට දෙකම තියෙනවා සමහර අයට ළඟ පේන්නේත් නැහැ දුර පේන්නේත් නැහැ ඔබ අහලා බලන්න යාගේ නිවාඩු පාඩු එයා කූල් එකේ ඉන්න වෙලාවක ආදරෙන් කතා කරලා අහන්න ළඟද පේන්නේ නැති දුරද පේන්නේ නැති කියලා. ඔබ යාර තරහක වෙලාවක අහන්න එපා. ඔබ කූල් එකේ කියන්නේ යා මේ නිවිලා ඉන්න වෙලාවක. ඔබ ඒ අදාළ පුද්ගලයාට තරහක වෙලාවක අහන්න එපා. ඔබට කුටි කන්න වෙයි. ආදරෙන් අහන්න. මේ අපි ඉස්කෝලේ විද්‍යාසය අපිට පාඩමක් කළා. ඒක නිසා මාව පාවා දීලා අහන්න. විද්‍යාස අහන්න කිව්වා මේ ළඟද පේන්නේ නැති දුරද පේන්නේ නැති කියලා තේරුණා නේද අන්න දරුවනේ අන්න දැන් ඔබට කිව්වොත් කවුරු හරි කෙනෙක් ළඟ පේන්නේ නැහැ කියලා ඇහුවස හා කොහෙද පේන්නේ නැහැ කියන්නේ කියන්නකෝ සතදී එයි කවුද මේ තිසුණීනේ දැන් උත්තර දුන්නේ මට කොහෙද පේන්නේ නැහැ කියන්නේ දුර දුර දුරද අන්න එක දැම්මම අහලා බලන්න ළමයිගේ දෙන නන්දු කොච්චරද කියලා දැම්මම අහලා දුර පේන්නේ නැහැලු එහෙනම් ඔබ දැන් අවබෝධ කරගන්න එයාට දැන් ඔවා කියන්න යන්න එපා ඉතින් දුර පේන්නේ නැත්තම් මොකද දරුවනේ වෙන්නේ නං තුසෙන උත්තරයක්ම දෙන්න ඔය දෙන්නම උත්තරයක් දෙන්නකෝ එහෙනම් එයාට මොකද දෙන ඇසේ තියෙන රෝග අක්ෂි දෝෂය මොකද යාගේ අක්ෂි කෝෂයේ කොටයි ඔව් එහෙමත් කියනවා නැත්තම් අක්ෂි කාචයේ වක්‍රතාවය අඩු කරගන්න විදියක් නැහැ නේ ඇයි දුර පේන්න නම් වක්‍රතාවය අඩු කරගන්න එපා දරුවනේ දුර පේන්න නම් වක්‍රතාවය අඩු කරගන්න ඕන. එතකොට එයාට දුර පේන්නේ නැ කියන එකේ තේරුම වෙන්නේ මොකක් හෝ හේතුවක් නිසා වයසට යාමත් එක්ක අක්ෂි කාචයේ වක්‍රතාවය අඩු කර ගැනීම හැකියාවක් නැහැ. තවත් මේකට එක හේතුවක් තියෙන අපි ඒක තව පොඩ්ඩක් ඉදිරියට කතා කරමු. හරිද? ඔන්න ඔන්න ඔය හේතු නිසා තමයි දරුවනේ මේ අක්ෂි දෝෂ අපිට ඇති වෙන්නේ. අක්ෂි දෝෂ ඇති වෙන්නේ ඔය හේතු නිසා. මොකද හේතු එක්ක අක්ෂි ගෝලයේ කෙටිවීම නැත්තම් දිගුවීම තේරුණාද එහෙම නැත්තම් කාචයේ වක්‍රතාවය අවශ්‍ය පරිදි වෙනස් කරගන්න බැහැ කාචයේ වක්‍රතාවය අවශ්‍ය පරිදි වෙනස් කරගන්න බැහැ එක්ක වැඩි කරගන්න බැහැ එක්ක අඩු කරගන්න බැහැ තේරුණාද හරි ඊට පස්සේ කියන ධර්මනේ බලන්න එහෙනම් ඔන්න ඔබට ඉගෙන ගන්න තියෙන්නේ ප්‍රධාන දෘෂ්ටි දෝෂ දෙකයි ප්‍රධාන දෝෂ දෙකයි ඔබට ඉගෙන ගන්න තියෙන්නේ. එකකට කියන ධර්මනේ අපි දුර දෘෂ්ටිකත්වය. බලන්නකෝ ඒකෙම තේරුම තියෙනවානේ දුර දෘෂ්ටිකත්වය. දෘෂ්ටිකත්වය කියන්නේ මොකද්ද? දෘෂ්ටිකත්වය කියන්නේ පේනවා. දුර දෘෂ්ටිකත්වය. ඒ කියන්නේ ඒගොල්ලන්ට දුර පේනවා. දුර පේනවා. එහෙනම් කොහෙද පැහැදිලිව පේන්නේ නැත්තේ දරුවනේ? ළඟ. අන්න හරි. ඒගොල්ලන්ට ළඟ පැහැදිලිව පේන්නේ නැහැ. ඔබ හැම වෙලේම කියන්න ඕන ළඟ පැහැදිලිව පේන්නේ නැහැ කියලා. පේන්නේම නැහැ නෙමෙයි චුට්ටක් චුට්ටක් හරි පේනවනේ. නේ? පොඩ්ඩක් හරි පේනවනේ. එහෙනම් කවදාකවත් පේන්නේම නැහැ කියන්න එපා. පැහැදිලිව පේන්නේ. ඒ වෙන්නේ වචන ඔබ ඔබ විභාගයේ පිළිතුරු ලියද්දී පැහැදිලි කියන වචනේ අනිවාර්යෙන් භාවිතා කළ යුතුමයි. නේ? සමහර අය කියන්නේ අකුරු බොඳ වෙලා වගේ පේනවා කියලා.
ඒකනේ යාට අකුරු පැහැදිලිව පේන්නේ නැහැ එතකොට. පේන්නේම නැ නෙවෙයිනේ. බොඳ වෙලා හරි කවන්න නැහැ පේනවනේ. අන්න ඒක හොඳට අවබෝධ කරගන්න. හරිද? මොකද සමහර ළමයි කියන මොකද්ද? දුර පේනවා ළඟ නොපෙනීම කියලා. එහෙම වෙන්නේ නැහැනේ. ළඟ පැහැදිලිව නොපෙනීම. අපි කියනවා දුර දෘෂ්ටිපත්තිය. අවිදුර කියන්නේ ළඟට දරුවනේ. හාගන්න අවිදුර කියන්නේ ළඟට. එහෙනම් මේ අවිදුර දෘෂ්ටිකත්වය කියන එකේ තේරුම ළඟ පේනවා දුර පේන්නේ. අන්න සසනේ තුසුනි අන්න රෝගී තත්ත්වය තියෙන්නේ අවිදුර දෘෂ්ටිකත්වය. දුර පේන්නේ නැති කෙනෙක් ඉන්නවා කිවන ඔයාලගේ. අන්න යාර තියෙන අවිදුර දෘෂ්ටිකත්වය. තේරුණා නේද? හරි. බලන්නකො අපිට මේ පාන කොච්චර වැදගත්ද කියලා නේද අරුණේ. සහ කන දාන එක හොඳයි සිලබස් එකට නේද? හරි. අපි එකින් එක කතා කරමු ඊට පස්සේ යන්න නිබන්ධනේ පිටු අංක 7 දරුවනේ එහෙනම් ඔය විශේෂකන් ඔක්කොම අපිට දාලා තිනු අයිල් යන දෙයක් නැහැ අපි යනවා දුරදෘෂ්ටි tattweට බලන්න දැන් මොකද දුරදෘෂ්ටි tattwe කියලා කියන්නේ කියලා ඔන්න මානේ පහදුවේ මම දක්වලා තියෙනවා අපිට මේ ස්ක්‍රීන් එකෙත් දක්වලා තියෙනවා මම අපිට පහදුවේ පේනවා ඇති දුරින් පිහිටි වස්තු පහදිලුව පෙනෙන නමුත් අනේ දැක්ක නේද දුරින් පිහිටියව පහදිලුව පේනවා ළඟ ඇති වස්තු පහදිලිව නොපෙනී අපි කියන දරුණේ මොකක් කියලාද අන්න කියනවා දුර දෘෂ්ටිකත්වය කියලා දුර දෘෂ්ටිකත්වය බලන්න මේකට හේතු ඔන්න මම හේතු දාලා තියෙනවා බලන්නකෝ දුර දෘෂ්ටිකත්වය දැන් ඔයාලා දුර පේනවෑ ළඟයි පේන්නේ නැත්තේ එකක් මොකද්ද අක්ෂිගෝලයේ කෙටි වෙලා මේගොල්ලන්ගේ අක්ෂිගෝලයේ කෙටි වෙලා ඒක වයසට යාමත් එක වෙන දෙයක් අක්ෂිගෝලයේ කෙටි වෙලා සහ දරුවනේ අනිත් එක මොකද්ද කියන්නේ අක්ෂිකාචේ වක්‍රතාවය වැඩි කරගන්න බෑ ඔබට මම පාඩම ආරම්භයේදීම කියලා දුන්නා ළඟ බලා ගන්න නම් අක්ෂිකාචේ වක්‍රතාවය වැඩි කරගන්න ඕන ළඟ බලා ගන්න නමුත් මේගොල්ලන්ට මොකද වෙලා තියෙන්නේ දරුවනේ අක්ෂිකාචේ වක්‍රතාවය වැඩි කරගන්න බෑ ඉතින් ළඟ පේන්නේ නැහැ තේරුණා නේද හරි හේතු දෙකම මම දක්වලා තියෙනවා. හරිද? අන්න ඊට පස්සේ දරුවනේ අපි බලමු මෙතෙන්දී වෙන කින සටහන මොකක්ද කියලා. ඔන්න බලන්න මෙන්න දේ බලන්න එහෙනම්. ඔන්න බලන්නකො. ඔන්න මම පළවෙනි රූප සටහනේ පෙන්නලා තියෙන මොකක්ද? පළවෙනි රූප සටහනට අනුව මම මේ දක්වලා තියෙන පළවෙනි රූප සටහනට අනුව කොහෙද පේන්නේ යාට කියන්නකෝ මට හොඳින් උත්තරය කල්පනා කරලා කියන්නකෝ බලන්නකෝ අන්න හරි දුර පේන්නේ හරි දුර පේන්නේ නේද පළවෙනි රූප සටහනට අනුව දුර පේනවා ඔබ කොහොමද ඒක තීරණය කරේ බලන්නකෝ සමාන්තරව එන ආලෝක කිරණ දෘෂ්ටි විතානේ මත පතිත වෙලා තියෙනවා ඒ කියන්නේ යාට දුර පේනවා දුර පේනවා හැබැයි දෙවෙනි අවස්ථාවේ බලන්නකෝ ළඟ ඉඳන් එනකොට බලන්නකො ළඟ ඉඳන් එද්දි මොකද වෙලා තියෙන්නේ කියලා ළඟ ඉඳන් එන ආලෝක කිරණ පතිත වෙලා තියෙන දෘෂ්ටිවිතානයේ මතද දෘෂ්ටිවිතානයේ තෑතින්ද බලන්නකො ළඟ ඉඳන් එන ආලෝක කිරණ පතිත වෙලා තියෙන දෘෂ්ටිවිතානයේ මතද දෘෂ්ටිවිතානයේ තෑතින්ද ඈතින් දැන් මෙන්න මෙතනයි ප්‍රතිබිම්බේ පතිත මම මේ රතුපාට ඉඳන් ඉන්නේ අන්න එතනයි ප්‍රතිබිම්බේ පතිත වෙලා තියෙන්නේ මං ගිය සතියේ ඔබට පැහැදිලිව කිව්වා කිසියම් වස්තුවක් අපිට පේන්න නම් ප්‍රතිබිම්බය පතිත වෙන්න ඕන කොතනද ප්‍රතිබිම්බය පතිත වෙන්න ඕන කොතනද අනිවාර්යයෙන්ම දෘෂ්ටි විතානේ මත දැන් ඔබට පේනවා දැන් ප්‍රතිබිම්බය පතිතලා තියෙන දෘෂ්ටි විතානේ මත නෙවෙයි ඊට ටිකක් ඈතින් අන්න දැන් පේන්නේ ඇති ළඟ පේන්නේ බලන්නකෝ දෙවෙනි රූප සටහන බලන්න ළඟ ඉඳන් එන ආලෝක කිරණ දෘෂ්ටි විතානේ මත පතිත වුණොත් තමයි අපිට වස්තුවක් පේන්නේ. නමුත් ඔබට දැන් පේනවා ඇති මොකද වෙලා තියෙන්නේ දෘෂ්ටි විතානේට ඈතින් තමයි පතිත වෙලා තියෙන්නේ. ඇයි දරුණේ මොකද වෙලා තියෙන්නේ? දරුණේ මෙන්න මේකයි හේතුව. මෙන්න මේ ඉස්සර දරුවනේ මෙයාගේ අක්ෂිගෝලයේ තිබිලා තියෙන්නේ මෙන්න මෙහෙම. ඉස්සර මෙයාගේ අක්ෂිගෝලයේ තිබිලා තියෙන්නේ මම මේ රතු පාටින් අඳින විදිහට.
අක්ෂිකෝලය. ඒ කියන්නේ නිරෝගී ඇසක අක්ෂිකෝලය තිබිලා තියෙන්නේ මෙයාගේ මන් රතු පාටින් අඳින තැන තමයි අක්ෂිකෝලය තිබිලා තියෙන්නේ. හැබැයි වයසට යාමත් එක්ක මොකක් වෙලාද දැන්? බලන්නකෝ දුරදෘෂ්ටිකත්වයේ තියෙන එක හේතුවක් බලන්න මොකක්ද එක හේතුව? අන්න අක්ෂිකෝලය කෙටි වෙලා. අක්ෂිකෝලය කෙටි වෙලා දැන් මොකද වෙලා තියෙන්නේ? අනේ අක්ෂිකෝලය කෙටි වෙලා දැන් ප්‍රතිබිම්බ පතුලෙන් දෘෂ්ටිතාවෙන් ඇද හරි. රූප දෙක යන ගම දරුවනේ ඔතන අපි රූප සටහන් දෙක ඇඳගන්න නිබන්ධනයේ පිටු අංක 7 හිස්තැන තුල මේ දෙකම අඳින්න ඕනේ. නිබන්ධනයේ පිටු අංක 7 පෙරලන්න දුරදෘෂ්ටියකට යටින් ඇඳගන්න. ඔබ රූප සටහන් දෙකම ඇඳිය යුතුයි. නිබන්ධනයේ පිටු අංක 7 දුරදෘෂ්ටිකත්වය කියන මාතෘකාවේ යටතේ තමයි රූප සටහන් දෙකම අඳින්න ඕන. පළවෙනි රූප සටහනෙන් අපිට පෙන්වලා තියෙන්නේ දුර පෙනීම. පළවෙනි රූප සටහන පොඩියට ඇඳලා ඉස්සරහට ලියන්න දුර පෙනීම කියලා. දුර පෙනීම. දුර පෙනීම. දෙවන රූප සටහන පොඩියට ඇඳලා ඉස්සරහන් ලියන්න ළඟ පැහැදිලිව නොපෙනී. හරිද? අඳින ගමන් අහගන්න එහෙනම්. දරුවනේ මේ පුද්ගලයාගේ ඉස්සර දරුවනේ දෘෂ්ටි විතානේ තිබිලා තියෙන්නේ මම මේ රතු පාටින් අඳින තැන. ඒක නිසා යාට කිසිම ගැටලුවක් නැහැ ළඟ පෙනුණා. හරිද? මුලින් දෘෂ්ටි විතානේ තිබිලා තියෙන්නේ හරි. මොකද හරි මුලින් දෘෂ්ටි විතානේ තිබිලා තියෙන්නේ මං ඔය රතු පාටින් අඳින තැන. ඒක නිසා එයාට කිසිම ගැටලුවක් නැතුව ළඟ පෙනුණා. හැබැයි වයසට යාමත් එක්ක දෘෂ්ටි විතානේ කෙටි වෙලා දැන් දෘෂ්ටි විතානේ ඇවිල්ලා මෙන්න මෙතෙන්ට. හරිද? අක්ෂිකාචය දැන් නැහැ දනුනේ දෘෂ්ටි විතානේ අක්ෂිකෝලේ කෙටි උනායි කියලා. නේ? අක්ෂිකාචය දන්නේ නැහැ අක්ෂිකෝලේ කෙටි උනායි කියලා. එයා සාමාන්‍ය විදිහට අර පොඩි කාලේ පතිත කරපු දැනම ආලෝක කියන දෙක නාභිගත කරනවා. හරිද? ඉතින් මොකද වෙන්නේ? පේන්නේ නැහැ ඒක. ළඟ පැහැදුළු පේන්නේ නැහැ. මේ රූපසටහන් පොඩියට ඇඳගන්න. මොකද විභාගයට අනිවාර්යයෙන්ම අහනවද? දෝෂ නැති හැක් අනින්න දෝෂ සහිත හැක් අනින්න අන්න ඒම විභාගයට අහන්නේ. ඒක නිසා ඔබ හොඳින් අවබෝධ කරගන්න ඕන මෙතෙන්දි මොකද වෙන්නේ කියන එක. ඔබ මොකද අවබෝධ කරගන්න මොකදෙන්දි මොකද වෙන්නේ කියන එක. දෝෂ සහිත යටේක දෝෂ නැති එකක් පහසු යටේක දෝෂ තියෙන එකක් ආ හරි. වැඩි වෙලා ගන්න එපා. ඉක්මනින් අන්න එක තමයි හොඳ.
හරි ඊට පස්සේ අපි දන්නවනේ දැන් අපි මොකද කරන්නේ ඔන්න දැන් මෙයාට මකරි බෙහෙතක් දෙන්න තිබෑ නේද අපි දැන් මොකද කරන්නේ පවුනේ මෙයා දැන් ඇයි මෙයාට දැන් ළඟ පේන්නේ දැන් මෙයාට ළඟ පේන්නේ ළඟ පැහැදිලිව පේන්නේ අපි මොකද කරන්නේ ළඟ පැහැදිලිව බලා ගන්න මෙයාට දෙනවා මොකද්ද ඇස් කන්නාඩියක් දෙනවා උපැස් පළඳින්න කියලා කියනවා දැන් උපැස් පළඳින්න කියලා බලන්න දැන් මෙයා කොහොම උපැස්ද පළඳින්න ඕන අන්න හයිලයිට් කරගන්න අන්න හයිලයිට් කරගන්න දරුවනේ ඔබ ඇනගත් රූප දෙකට පහලින් බලන්න තියෙනවා මොකද්ද ඒක හයිලයිට් කරගන්න දුර දෘෂ්ටිකත්ව දෝෂයට පිළියම වන්නේ දුර දෘෂ්ටිකත්ව මොකද දරුව තලමාවක ආ ඒක තමයි හයිලයිට් කරගන්න දුර දෘෂ්ටිකත්ව දෝෂයට පිළියම වන්නේ උත්තල මාවක කාච සහිත උපැස් පළඳින උත්තල මාවක කාච සහිත උපැස් පළඳීම තමයි මේ රෝගී තත්ත්වයේ තියෙන එකම මේ දෝෂයට තියෙන එකම පිළියම අන්න ඒක හයිලයිට් කරගන්න අපි බලමු මෙයාට උපැස් දැම්මට පස්සේ මොකද වෙන්නේ කියලා ඔන්න බලන්න උපස් දැම්මට පස්සේ වෙන දේ. ඔන්න දරුවනේ. බලන්න මොකද වෙන්නේ කියලා. ඔන්න දැන් එයා උපස් දාලා තියෙන්නේ දැන්. ඔන්න මේක තමයි දරුවනේ උත්තල මාවක සහිත උපස් කියන්නේ. ආයිද මේ මම මේ නිල් පාටින් ඔන්න ඉතාලියට රතු පාටින් ඉතාලියට දාන්නේ. ඔන්න මම රතු පාටින් ඉතාලියට දාපු එක තමයි අහගන්න. මම රතු පාටින් ඉතාලියේ දාපු එක තමයි ඇස් කන්නාඩිය. මකත කන්නාඩි නම කාචේ නම මොකද්ද උත්තල මාවක කාච එන දරුවනේ එන මතක තියාගන්න දුර දෘෂ්ටිකත්වයේ තියෙන රෝගියේ දාන්න ඕන උත්තල මාවක කාච සහිත උපස් පලනින්න ඕන හරිද හරි ඒ රූප සටහන දැනගන්න නිබන්ධනයේ පිටු අංක 7 පිටු අංක 7 පහලින් ඒ රූප සටහන දැනගන්න පිටු අංක 7 පහලින් දෝෂයට පිළියම් යෙදු පසු එකයි ඔබ දැන් මේ අඳින්නේ දෝෂයට පිළියම් යෙදු පසු රූප සටහන දැනගන්න පිටු අංක 7 පහලින්ම ওই තියෙන ඉඩකඩ තුල මේ කාචයට පොඩි ඉතලයක් ගහලා පස්සේ නම් කරගන්න උත්තල මාවක කාච කියලා. උත්තල මාවක කාචය. උත්තල මාවක කාචය. හරිද හොඳට කාච ඒතර දැන් මෙතන කාච දෙකක් තියෙනවා ඔබ දකින්න ඇති ඔබ දකින්න ඇති ඇස් කන්නාඩි පළඳින කෙනෙක්ගේ කාච දෙකක් තියෙනවා මොකද කාච දෙක ඇසේ තියෙනවා අක්ෂි කාචය සහ උපැස් වලක් තියෙනවා කාචයක් ඇසේ තියෙනවා ඔව් මොකද කාච දෙකක් තියෙනවා ඇස් කන්නාඩි පළඳින අයගේ සර් මියුට් වෙලා
हरी एना मतलब क्या ना काचे नाम करने का ना उत्तर माव का काचे ओए दारुने रूपया टेन लिया करने दोसे टे पीलिया में दो पशु किला लिया रूपया टेन हरी पैटिंग हरी लिया ने दोसे टे पीलिया में ये दो पशु दोसे टे पीलिया में ये दो पशु किला लिया उड़ीन हरी अटिंग हरी लिया रोगी तत्व दूरदृष्टिकात्वयट हेतु मनोवाद आलोक किरण कोहमत पतित संबंध तम अभिदेन गति अंग अक्षि दोषेट दर्वण अभी अनवा देवनी अक्षि दोषेट अपने मत कहती देवी अक्ष दोष नाम दर्वने आविदूर दृष्टिका बलो मे आविदूर दृष्टिका हेतु मुखादेला निबंधने पिटुअंक अट निबंधने पिटुअंक अट अरे मतुका अविदूर दृष्टिका पहलती अविदूर दृष्टिका बल मुखादेला लंग अति वस्तु पेहदिलो पेन दविद्र दुष्टिकात्व तीन लंग तीन पेहदिल पेन नमो दूर अति वस्तु पेहदिलो नोपेन अनेक हाईलाइट कर हाईलाइट कर लंग अति वस्तु पेहदिलो पेन नमो दूर अति वस्तु पेहदिलो नोपेनीम उन्नोकतम धर्मेना अविद्र दुष्टिकात्व देखो हिंग अवबोध कर पटल हरियट पीरीवेलट पटल गुड़ाधर्वे पटल इट पास शिवलोम देव लवल कर संहार धर्व इंसान निवाड़ पाड़ पाड़ कर दहां पलापेपर का अदाल नमूट पलापेपर काउदे दहा विभाग नवेस्कूल नवे वस्तु पटांगना नम तो पास दम पटांग हिता अमारूड साग इवर नाट पसे समहार विट पटांगण कथावर्तम दंट आर कुलहासे धर्म पटांगण लबन विशुपस्थ पटांगण कुलहासे धर्म हाँ धर्मने विद्युत दृष्टि का हेतु मनोवादेलाके हेतु पाणंकर दूरदृष्टिकात्वेट बलपान हेतु प्रति विरुद्ध पेत्ते इत विरुद्ध पेत्ते तमाइ धर्मने मेतेंदि वेन्नी तेरुनाद इत विरुद्ध पेत्ते वक्रतावे वैडी कर मुकादे वक्रतावे अडु कर आलोक किरण आकार दुष्टिका लंग पेनवा लंग पेनवा की तेरम लंग इंदांगन आलोक किरण दुष्ट विताने मत पातित पेर हरि हरि मम्मी दपन पलवीन रूप सटाब पलवीन हिस्टन तुड कल्पना मेम मीट का नम तेंदर कमे एंतुक हेतु विभाग आहन मेम सर वेडविला रोम काचर नोट सोप मेम एंतु
ඔබ පළවෙනි ස්ථාන තුර තමයි මේ කඳින්නේ අපිට පහදලුව පේනවා ළඟ පේනවා දැන් ළඟ පේනවා හරිද ළඟ පේනවා ඊට පස්සේ දැන් මොකද වෙන්නේ දැන් මෙයාට දරුවනේ අවිදුර දෘෂ්ටිකත්වය කියන්නේ ළඟ පහදලුව පේනවා දුර පහදලුව පේන්නේ බලන්නකො දුර පේන එකේදී මොකද ඔන්න බලන්න දැන් වෙනදී ඔන්න බලන්නකො දැන් වෙනදී ඔන්න බලන්න මොකද වෙන්නේ ඔන්න බලන්න දෝෂය තියෙන එක්කෙනාට මොකද වෙන්නේ කියලා බලන්නකො දෝෂය තියෙන එක්කෙනාට අන්න ඔබට පේනවා ඇති ඈත ඉඳන් එන ආලෝක කිරණ මොකද වෙලා තියෙන්නේ දෘෂ්ටි විතානේ මතද පදිතලා තියෙන ඊට ඉදිරියෙන්ද දෙන කවුරු හරි උත්තරයක් වද දෘෂ්ටි විතානේ මතද පද අන්න දෘෂ්ටි විතානේට ඉදිරියෙන් පදිත වෙලා තියෙන්නේ ඇයි මොකද වෙලා තියෙන්නේ දරුවනේ ඉස්සර දෘෂ්ටි විතානේ තිබ්බ මම මේ රතු පාටින් අඳින දැන ඉස්සර දෘෂ්ටි විතානේ තිබුණේ මම රතු පාටින් අඳින දැන දැන් මොකද උනේ මෙයාගේ අක්ෂි ගෝලය මක්ුණාද මෙයාගේ දිගුණා අන්න අක්ෂි ගෝලය දිගුණා අන්න අක්ෂි ගෝලය දිගු වෙලා දැන් දෘෂ්ටි විතානේ ගිහිල්ලා තියෙනවා මම මේ නිල් පාටින් අඳින තැනට දැන් එයාගේ දෘෂ්ටි විතානේ තියෙන නිල් පාටින් අඳපු තැන දැන් අපිට පේනවා ඇති ආලෝක කිරණ එකතු වෙලා තියෙන්නේ දෘෂ්ටි විතානේ මත නොවේ ඊට ඉදිරියෙන් කියලා අපිට පේනවා ඇති හරිද හරි ඇඳගන්න ඒ රූප සටහන නිබන්ධනයේ පිටුවන් කාටේ යටම තමයි ඒ රූප සටහන ඇඳගන්න ඔබ ඈ නිබන්ධනයේ පිටුවන් කාටේ යටම ඇඳගන්න දෝෂ වෙස්ද ඇහ දෝෂයක් තියෙන හැයි ඔබ දැන් අඳගන්න ඕන මම අපට විසාකල් පෙන්වන්නම් ඔබට මෙන්න මේ රූප සටහන ඇඳගන්න මයික් ඔන් කරන්න එපා माइक ऑन करा ले बा माइक ऑन ला दे दरो माइक ऑफ कर खाने वहां में ඔබ පැහැදිලිව එතන ඇඳ ගන්න ඕන ඔබ පැහැදිලිව ඇඳගත යුතුයි දෘෂ්ටි විතානේට ඉදිරියේදී ආලෝක කිරණ එකතු වෙනවා කියන එක පැහැදිලිව ඇඳ ගන්න ඒ වගේම ඔබ නිරන්තරයෙන් මතක තියා ගන්න දරුවනේ කිසියම් වස්තුවක් අපිට සෑම විටම පෙනීමට නම් දර්ශනය වීමට නම් ප්‍රතිබිම්බය දෘෂ්ටි විතානේ මතම පතිත විය යුතුයි කියන කාරණාව හොඳින් ඔළුවේ තියාගන්න. හොඳින් ඒක මතක තියාගන්න. දෘෂ්ටි විතානේ මතම පතිත වුණොත් තමයි අපිට කිසියම් වස්තුවක් පේන්න ගන්නේ දරුවනේ. හරිද? හරි. දෙවන රූපය අටින් දෙවන යට යන රූපය අටින් ඕන නම් ලියා ගන්න දෙවන රූපය අටින් ඕන නම් ඔබ ලියා ගන්න දෝෂ සහිත ඇස කියලා දෝෂ සහිත ඇස හරි හරි
अभी तो मैं आधा पीले मत देने आने हाँ कहने दें अभी तो मैं दोषे तो पीले मत देने हाँ दाने ना उपर मत कहती दूरा दुष्ट कात पैर दोनों पीले में मुकाद्दे अभी क्यों आया था उत्तल माव का कांच तेरे ने उपस्थित पाल दिन ने किया उत्तल माव का कांच दारु ने मैं अभी तेरे दुष्ट कात पैर तेरे ने क्या ना था अभी किया ना आयन ने पटांगा ने कांच या पाल दिन ने किया अभी दूरा दुष्ट अवतल माव अन्ना हरी අවිදුර කියද්දි අයන්නේ පටන් ගන්නෙ ඔන්න මතක තියාගන්න පහසුයි අවිදුර කියද්දි අයන්නේ පටන් ගන්නෙ එනම මේ අවිදුර දෘෂ්ටි කත්වයේ තියෙන කෙනාට අපි තියනවා අවතල මාවක සහිත උපස් වලඳින්න කියලා අන්න හයිලයිට් කරගන්න නිබන්ධනේ පිටු අංකන අවය අවතල මාවක කාච සහිත උපස් වලඳී හයිලයිට් කරගෙන ඉන්න අවතල මාවක කාච සහිත උපස් වලඳී හරිද හරි අනේ ඉස්තර තුල මේ රූප සටහන ඉක්මනින් අද ගන්න. ඔන්න අපිට පේනවා ඇති අවතල මාවක කාචයක් දැම්මට පස්සේ දෘෂ්ටි විතානේ මත ආලෝක කිරණ පතිත වෙලා තියෙන ආකාරය ඔබට පේනවා ඇති. ඉක්මනින් අද ගන්න මේ රූප සටහන ඔබට පේනවා ඇති දැන් දෙවෙනි පාඩමෙත් අපි මැද හරියේ ඉන්නේ දරුවනේ. දෙවෙනි පාඩමෙත් අපි මැද හරියේ ඉන්නේ. ඒක නිසා අප හැමදාම පන්ති වලට සහභාගී වෙන්න පන්ති කට් කරන්න එපා එක දවසක් වත්. තේරුණා නේද? හොඳින් ඉගෙන ගැනීම කටයුතු කරන්න. තවදුරටත් ඔබේ යාළුවෙ ඉන්නවා නම් ලබන සතියේ ඉක්මනින්ම සම්බන්ධ කරනවන පාඩම. තවදුරටත් ඔබේ යාළුවෙ ඉන්නවා නම් පාඩමත් එක්ක එකතු වෙන කැමැත්තෙන් ඉන්න යාළුවෝ ඒගොල්ලන්ව වහම පාඩමට සම්බන්ධ කරනවා. මොකද ඒගොල්ලන්ට දැන් අලුතෙන් ආවේ කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. මේ හැම පාඩමකම දරුවනේ රෙකෝඩින් ටික අපිට ඒගොල්ලන්ට දෙන්න පුළුවන්. තේරුණා නේද? विषय අර අවතල මාවක සහිත කාචය පැහැදිලි වඳින්න අවතල මාවක කාචය පැහැදිලි වඳින්න දන්ද හරි එහෙනම් මතක තියාගන්න ඔබට මේක ඉතාමත් පහසුයි දුර දෘෂ්ටි කත්තේ නම් දාන්න ඕන උත්තල මාවක සහිත කාචය දුර දෘෂ්ටි කත්තේ අවිදුර දෘෂ්ටි කත්තේ දාන්නේ අවතල මාවක සහිත කාච තමයි අවිදුර දෘෂ්ටි කත්තේ දාන්නේ මතක තියාගන්න පහසුයි විභාගයට අනිවාර්ය වෙන ප්‍රශ්නේ ආවොත් වරද්ද ගන්න නැතුව හරියට ඒවට පිළිතුරු දෙයලා වැඩි ලකුණු සංඛ්‍යාවකට යන්න උත්සාහ කරන්න සෑම දරුවෙක් තේරුණාද ඔතන නම් ඊතලයක් ගහලා නම් කරගන්න ඊතල දාලා නම් කරගන්න මේ කාචය නම් කරගන්න අවතල මාවක කාචය කියලා අවතල මාවක කාචය කියලා ඒ කාචය නම් කරගන්න හරිද හරි එහෙනම් දරුවනේ ඔබ ආදී ඉගෙන ගත්ත අක්ෂි දෝෂ දෙකක් මොකක්ද අක්ෂි දෝෂ දෙක දුර දෘෂ්ටිකත්වය සහ අවිදුර දෘෂ්ටිකත්වය දුර දෘෂ්ටිකත්වයේදී ඈත පේනවා ළඟ පැහැදිලිව පේන්නේ නැහැ අවිදුර දෘෂ්ටිකත්වයේදී ළඟ පැහැදිලිව පේනවා නමුත් ඒගොල්ලන්ට දුර පැහැදිලිව පේන්නේ නැහැ ඔන්න ප්‍රධාන රෝගී තත්ත්ව දෙක හරිද හරි ඔබ ඊළඟ සතියේ සාකච්ඡා කරනවා අක්ෂි රෝග අපි අද කතා කළේ අක්ෂි දෝෂනේ
ලබන සතිය ඔබ කතා කරන්නේ අක්ෂි රෝග ඇසේ තියෙන රෝග මොනවද නේ අක්ෂි ආබාධ ඇසට ඇති වෙන ආබාධ මොනවද කියලා අපි ඒක ලබන සතියේදී අක්ෂි රෝග පිළිබඳව සාකච්ඡා කරමු හරිද එහෙනම් හරි එහෙනම් දරුවනේ අදට අපි පන්තියෙම ඉදිරි නවත්තනවා ලබන බදාද හරියටම 4:45 වෙද්දී නැවත පාඩමට සම්බන්ධ වෙන සියලුම දරුවෝ පාඩමට සම්බන්ධ වෙන කිසිම වැඩක් බදාදර දාගන්න එපා කිසිම වැඩක් බදාදර දාගන්න එපා අනිවාර්යයෙන් පාඩමට සම්බන්ධ වෙන්න තේරුණා නේද හරි එහෙනම් දරුවනේ දැන් සියලුම දෙනාට පාඩමේ ඉවත් වෙන්න පුළුවන් God bless sir God bless you sir